ඉතින් මොකක්ද මේ කරන්න හදන්නේ? අපි බලමු. එකක් පාර්ලිමේන්තුවේ සිද්ධිය. CID නිලධාරියා මාරු කරනවා ඊට පස්සේ. මොකද්ද වෙන්නේ? අපි යන්න ඕනේ ඊට කලින් වෙච්ච සිදුවීමට. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මොකද්ද වුනේ? අපේ රටේ තියෙන මූලිකම නීතිය තමයි එදා කඩ කරමින් අපේ රටේ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කරේ. ව්‍යවස්ථාව කියන්නේ අපේ රටේ මූලිකම නීතිය. ඊට පස්සේ පාර්ලිමේන්තුව තුළ නීතිය හදන මන්ත්‍රීවරු එතන තමන්ගේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට ගහනවා, අමු අමුයි ගහනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් තම හොඳින් රාජකාරී කරන පොලිස් නිලධාරීන්ව මාරු කරනවා. ඉතින් අද මෙතන පේන්නේ අපේ රටේ මූලික නීතිය කඩවෙලා, ඒ වගේම නීති හදන අය නීති කඩ කරනවා. ඊට පස්සේ කොහොමද අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ නීතියට ගරු කරයි කියලා? බොහොම භයානක තත්ත්වයකට අපි මේ එන්නේ ඉදිරියේදී. අශීලාචාර විදිහට, නූගත් විදිහට හැසිරෙන මන්ත්‍රීවරු පිරිසකින් ගෙන් ප්‍රහාරයට ලක් වෙනකොට මම හිතන්නේ මේගොල්ලෝ මොනවත් කළා නෙවෙයිනේ, ප්‍රතිප්‍රහාරයක්වත් දැක්වේ නැහැ. කතා ආපු රාජකාරිය කරා විතරයි. කථානායකවරයාට ආරක්ෂාව, කථානායකතුමාට ආරක්ෂාව සැලසුවා, ඒ කටයුතු කරගන්න යන්න අවශ්‍ය පරිසරය ඇති කළ දුන්නා. එතන හිටියා වැඩිහිටි නිලධාරීන්. එයාගේ දරුවෝ මොනවද හිතන්නේ නැත්තේ? තමන්ගේ තාත්තට මෙහෙම ගහනකොට. මේ වගේ රට ආරක්ෂා කරන්න, රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕන මන්ත්‍රීවරු මේ විදිහට හැසිරෙනකොට අපේ රටේ ජනතාව කොයි තරම් දුක් වෙනවද? මේ මන්ත්‍රීවරුන්ගේ අරමුණ අපිට පැහැදිලි. අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය, ඒ කියන්නේ ඒ පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය තව තවත් කලහකාරී කළ ඒ පාර්ලිමේන්තුව තුළ රැස්වීමක් හරියාකාරව පවත්වන්න ඉඩ නොදීම තමයි එයාගේ අරමුණ. ඒක ඉතාම පැහැදිලි. එතන වතාවල් කීපයක්ම එක්සත් ජාතික පෙරමුණ සහ අනිකුත් පක්ෂ ඒ බහුතරය පෙන්වලා දීලා තියෙනවා. එකක් ඒ ඊනියා ආණ්ඩුවට විශ්වාසය නෑ කියලා පළ කරමින් 122 දෙනෙක් එකතු වෙලා බහුතරය පෙන්වලා දීලා තියෙනවා තුන් අවස්ථාවකදී. ඒ වගේම අපි සූදානමින් ඉන්නවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට අග්‍රාමාත්‍ය හැටියට කටයුතු කරන්න විශ්වාසය තියෙනවා කියලා ඒ බහුතරය පෙන්වන්න. මේ කටයුතු වලට තමයි මේ හැම වෙලාවෙම බාධා කරන්නේ. මේ පාර්ලිමේන්තු ත්‍රස්තවාදය ගේන්නේ ඒ නිසා.